ආයිබෝවන් අද පීලින්ජා YouTube channel එකෙන් මම ඔයාලට අලුත් වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් මම අද ඔයාලට ගෙනාවා අපි ක්‍රිකට් ගහනකොට යොදා ගන්න බූට් දෙකක්. ඒ කියන්නේ ලෙදර් සෙල්ලම් කරනකොට තමයි අපි මේ වගේ බූට් දෙකක් යොදා ගන්නෙ. මේක පාස් බෝලර් කෙනෙක් දාන බූට් දෙකක්. ඒ වගේම තමයි ස්පිනර් කෙනෙක් දාන බූට් වෙනම තියෙනවා. ඒ කියන්නේ දඟ පන්දු යවන්නේ. ඒ වගේම තමයි බැට් කරන කෙනෙක් දාන බූට් වෙනම තියෙනවා. හරි අපි දැන් මේ පාස් බෝලර් කෙනෙක් දාන බූට් දෙක හඳුනගමු. ඉතින් මේ බූට් දෙකේ මේ විදිහට වටේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේ ඉස්සරහා ටිකක් හයියට තියෙනවා. ඒ වගේම තමයි මේ පිටිපස්ස මේ වගේ ටිකක් හයිය නැහැ. ඝනකම අඩුයි. ඒකේ පංචයක් වගේ තියෙනවා. ඊට පස්සේ මට කියන්න අමතක වුණා මේ බූට් දෙක පූමා බූට් දෙක. මේ බලන්න පූමා ලාංඡනේ මෙන්න මේ විදිහට පිටිපස්සෙන් ගහලා තියෙනවා. ඊට පස්සේ පූමා කියලා මෙන්න මෙතනක් තියෙනවා. ඊට පස්සේ මේකේ විශේෂත්වයේ තියෙන්නේ ගොඩක් මේ යට කොටස. හරිද? මේ යට මෙන්න මේ විදිහට නේල් තියෙනවා. හරිද? නේල් තියෙනවා මේකේ 1 2 3 4 5 6 7 8 9 10 11. හරිද? ඒ කියන්නේ පිටිපස්සේ කොටසේ මේකේ නේල් තියෙනවා කීයක්ද? 1 2 3 4. හරිද? නේල් 4ක් තියෙනවා මේ බලන්න පිටිපස්සේ කොටසේ. ඊට පස්සේ මේ ඉස්සරහා කොටසේ තියෙනවා නේල් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7. හරිද? ඒ කියන්නේ මේක කකුල මේ විදියට අපි බිම වැදුනහම මේක හොඳට එතකොට බෝලයක් දානකොට හිටිනව කකුල. ඒ කියන්නේ අපි මෙහෙම කකුල හොඳට ගහලානේ පාස් බෝලර් කෙනෙක් පල්ලට. ඒ කියන්නේ මේ බලන්න මේ විදියට පල්ලට මේ විදියට ගහලා තමයි බෝල් කරන්නේ. එතකොට කකුල හොඳට හිටිනවා. එතකොට හරියට බෝල් දාන්න පුළුවන්. ඒකට තමයි මෙන්න මේ විදියට නේල් තියෙන්නේ සම්පූර්ණේ. ස්පිනර් කෙනෙක්ගේ බූට් දෙකක මේ පිටිපස්සේ නේල් අඩුයි. හරිද? ඊට පස්සේ අපි මේ නේල් ගලව ගන්න විදිහ තියෙනවා. අපිට ඕන නම් මේ නේල් ගලවලා තියන්න පුළුවන්. මොකද මේව ඇතුළට මඩ යනවා. ඒ හින්දා අපිට මේ වගේ නේල් ගලවන්න එකක් හම්බෙනවා. අපි නේල් එකක් ගලවන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මේ ආකාරයෙන් මෙන්න මේ විදිහට තමයි අපි නේල් එකක් ගලවන්නේ. දැන් මේකේ මේක මේ එක්කෙනෙක් දාපු බෝඩ් දෙකක්. එතකොට ටිකක් අමාරුයි. මොකද හේතුව ඒක ඇතුළට අර මඩ ගිහිල්ලා තියෙන. මෙන්න මේ විදිහට තමයි අපි නේල් එකක් ගලවන්නේ. අපි ටිකක් ගැලෙව්වහම ඒක හරියට ගලව ගන්න පුළුවන්. හරිද? දැන් මේකේ මඩ තියෙනවා. මේක හැම වෙලෙම ඔයාලා සාමාන්‍යයෙන් බැක්ටරි 3-4ක්වත් කරලා මේක හොඳට ගලවලා සුද්ධ කරගන්න ඕනේ. මොකද එතකොට නැත්තම් මේකේ මඩ හිටලා මේක සවුත් වෙනවා. මේක තද වෙනවා. ගලව ගන්න බැරි වෙනවා. හරිද? මම ඔයාලට මේක තව එකක් ගලවලා පෙන්නන්න. මෙන්න මේ විදිහට මෙන්න මේ ආකාරයෙන් තමයි අපි ඒකට දාලා මෙන්න මේ විදිහට කරකවනවා. කරකෝලා මෙන්න මේ විදිහට තමයි අපි නේල් එක ගලව ගන්න. හරිද? මෙන්න මේ විදිහට අපිට නේල් එක ගලව ගන්න පුළුවන්. ඊට පස්සේ මේක නේල් එක හයි කරනකොට මෙන්න මේ විදිහට අපි ඉස්සලා මුලින්ම අතින් ටිකක් අද කරගන්න ඕනේ. මෙන්න මේ ආකාරයෙන් අතින් තද කරගෙන ඊට පස්සේ මෙන්න මේ විදිහ නේල් කටයකින් ඒක හොඳට තද වෙන්න තද කරගන්න ඕනේ. මොකද හේතුව මේක තද වුනේ නැත්නම් අපි බෝල් කරනකොට මේක ගැලවෙන්න බලනවා. ඒ හින්දා හරියට තද කරගන්න. මම තව එකක් හරි ඉස්සෙල්ලා ගලෝප් එක ආයෙ හයි කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට අතින් මේ බලන්න මම ලං කරලා ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ විදිහට අතින් තද කරගන්න ඕනේ. හරිද? ඊට පස්සේ නේල් කටය එක අරගෙන ඒක තද කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි නේල් කටය එක දාන්නේ අපි තද කරගන්නකොට. මේ බලන්න මෙන්න මේ විදිහට හොඳට තද කරගන්න ඕනේ. හරිද? මේ බලන්න. ඉතින් මේ බූට් දෙක මේ විදිහට තමයි තියෙන්නේ. මේ යට කොටස මම ඔයාලට පැහැදිලි කළා. ඊට පස්සේ උඩ කොහොමද තියෙන්නේ? ඊට පස්සේ මේක ලේස් දෙක මෙන්න මේ විදිහට නෝමල් සපත්තු දෙක වගේ නේල් ලේස් දෙක තියෙනවා. ඊට පස්සේ අපි ඇතුළ ගත්තොත් මෙන්න මේ විදිහට සාමාන්‍ය සපත්තු දෙකක වගේ තමයි තියෙන්නේ. ඉතින් මේ බූට් දෙක ඔයාලා ක්‍රිකට් චොප් වලින් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ බූට් දෙකේ මිල දැනට 29000ක් විතර වෙනවා. හරිද? මේක හොඳ බූට් දෙකක්. ඉතින් අපි ආයෙත් පීල් ලින්ජායේ අලුත් වීඩියෝකින් හම්බෙමු.